සීලද නාම මේ සුදු හොරාව සමිනාන්සේ ඔබට මට දයාද කරු මහඟු දීමනාව සමගම අපේ හදවත් උන්වහන්සේගේ හදවතට උන්වහන්සේගේ ජීවමාන ශරීරයට දිව්‍ය සප්ප්‍රසාද ජේසුතුමන්ගේ ආදරය ලබන්නට අපි මේ මොහොත භාවනාත්මකව උන්වහන්සේ ඉදිරියේ අපි මොහොතක් ගත කරන්නට යද්දී අපේ හදවත් අපේ ජීවිතය අපේ අතුලාන්තය බිමගේ සිතුවිලි හැඟීම් බිමගේ සිත ගත උන්වහන්සේට බාර කරමු අපි සියලු දෙනාම සුදු වචනයට ඇහුම්කන් දෙමු යසායා දිවිසවරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි 53 වන පරිච්ඡේදය 3 වන වගන්තියේ සිට 5 වන වගන්තිය දක්වා මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූහ දුක හා වද වේදනා දරු මිනිස් කෙනෙක් වූහ එතුමන් දුටු විට මිනිස්සු අහක බලාගත් එතුමානෝ නිරපණු ලැබූහ අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදක්ුවෙමු එබැවින් එතුමානන් ඉසිලුවේ අපේ දුකය දරාගත්තේ අපේ පීඩාය මේවා දඩුවම් යයි අපට සිතුනේය දෙවිතුමන් දුන් පහර යයි අපට හැඟුනේය එහෙත් එතුමන් තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය පොඩි කරනු ලැබුවේ අපේ පවු නිසාය එතුමල්ලත් දඩුවමින් අපට සමාදානය ලැබී ඇත එතුමන් ලැබූ පහර වලින් අපට සුවය ලැබී ඇත ඔබේ මගේ ජීවිතේ ස්වාමීන් වහන්සේට බාර කරන මගේ ජීවිතයේ ඇතුළාන්තය අත්දකින මොහොතක් තමයි ප්‍රියාදර සහෝදර සහෝදරියනි ඔබ මේ ගිවන්නේ ජීවමාන ස්වාමින් වහන්සේ ඔබ මම ඇහුම්කන් දුන්නු ඒ යසායා දිවිසවරයාගේ පොතෙන්ගත් පාඨයේ ඒ වචනවල ගැබ් වෙලා තිබෙන්නේ ස්වාමින් වහන්සේගේ දුක වේදනාව තුවාලවීම පොඩිවීම ඒ කවුරු නිසාවත් නෙමෙයි ඒ ඔබත් මමත් වෙනුවෙනුයි උන්වහන්සේ පොඩි කරන ලැබුවේ උන්වහන්සේව වරදටපත් කරනු ලැබුවේ උන්වහන්සේව තුවාල කරනු ලැබුවේ ඔබේ මගේ පවු නිසා උන්වහන්සේ ඒ කුරුස ගසේ දෙයත් විහිදාගෙන පණ පිදුවේ ඔබේ මගේ පවු නිසා මෙතන ජීවමානව වැඩ සිටින ස්වාමින් වහන්සේ අද ඔබේ මගෙන් අහන්නට යන්නේ ඔබේ මගේ තිබෙන තුවාලය ඔබේ මගේ ජීවිතයේ තිබෙනා වූ තුවාල වීම පොඩි වීම තුවාල කරනු ලැබීම ඒ පීඩාව ඒ අරගලය තුල ඔබත් මමත් කොහොමද තව කෙනෙක්ට සුවයක් වෙන්නේ
තව කෙනෙක්ට කොහොමද සුවයා දෙන්නේ? මගේ ළඟ ඉන්න සහෝදරයාට කොහොමද සුවයක් වෙන්නේ? මගේ ඇතුළාන්තේ තුවාලය තුලින්. ප්‍රියතර සහෝදර සහෝදරයනි, ඔබ මේ රූපවාහිනිය තුලින් මේ සජීවීව ඔබ දකින්න ස්වාමින් වහන්සේ උනාසේගේ ජීවිත කාලය පුරාටම ඔබ මමත් විශ්වාස කරනවා. උනාසේ අනිත් කෙනා වෙනුවෙන් ඇප කැප වුණු, අනිත් කෙනා වෙනුවෙන් සුවයක් වුණු ස්වාමින් වහන්සේ කෙනෙක්. ඒ අන්දින්ට පෙනීම දෙද්දී, ඒ අබ්බගාතින් කොරුන්ව සුවපත් කරද්දී, මළවුන් නැගිටවද්දී උන්වහන්සේ දුන්නේ සුවයයි. නමුත් අවසානයේදී උන්වහන්සේට හිමි වුණේ මරණයයි. උන්වහන්සේවම පීඩාවට පත් කරා. උන්වහන්සේවම තුවාල කරා. අවසාන මොහොතේදී කුරුසසෙදී පවා උන්වහන්සේ ඒ තුවාල වලින් ඒ ජනතාවව, ඒ කුරුස පාමුල සිටු ඒ සියලුම දෙනාවම උන්වහන්සේට කෙල ගහපු, උන්වහන්සේට වරදට පත් කරපු, උන්වහන්සේව පොඩි කරපු ඒ සෑම දෙනාටම උන්වහන්සේ සමාව දුන්නා. අද මේ මොහොතේ ඔබත් මමත් මේ හුස්ම ඉහළ පහළ දාන මොහොතේදී පවා උන්වහන්සේ ඔබේ මගේ පාපයන් ඒ තුවාල වලින් හෝදලා ඉවරයි. දැන් උන්වහන්සේ ඔබට මට ආරාධනා කරන්නේ ඔබ මම ජීවත් වෙන මේ රටාව තුළ, මේ ව්‍යුහය තුළ කාලයේ සලකුණුත් එක්ක අපි සීමා වෙද්දී, විවිධ බල අරගල තුළ අපි පීඩා විඳිද්දී, විවිධාකාර දේශපාලන ව්‍යුහයන්, ආර්ථික රටාවන්, ඒ සමාජයේ වෙනස් වීම, අපේ විශ්වාසයේ දෙදරා යන මොහොතක පෞද්ගලිකව තනි තනියෙන් උන්වහන්සේ ඉදිරියේ තනින් වැටිලා ඒ තුවාල හඳුනාගෙන සුවය ලබා දෙන්නටයි. ඒ සුවය ලබා ගනිමින් තව කෙනෙක්ගේ තුවාලයක් හොඳ කරන්නට අපි අදිටන් කරගන්නට ඕනේ ප්‍රියාදර සහෝදර සහෝදරයනි. ඒ නිසා ඔබ මම මේ ජීවත් වෙන කාලය ඉතාමත් වැදගත් කාලයක්. ඔබේ මගේ හිනාව, ඔබේ මගේ වචනය, ඔබේ මගේ හැසිරීම, ඔබ මම තව කෙනෙක් දිහා බලන විදිහ, ඒ මගේ සහෝදරයාව සහෝදරය ආදරයෙන් බාරගන්න මොහොත, ඒ ස්වාම පුරුෂයාව ඒ භාර්යාව ආදරයෙන් රැකබලා ගැනීම තුළ, ඒ දරුවොත් එක්ක ආදරයේ සෙනෙහස, ඒ පවුල තුළ ඒ අත්දකීති ලැබෙන සෙනෙහස, ඒ දරුවන්ට, ඒ ස්වාම පුරුෂයාට, ඒ භාර්යාවට දැනෙන මොහොතේදී ඒ අතුලාන්ත තුවාලයන් අරගලයන් වලට සුය දෙන්න අපි උත්සාහ කරන්නට ඕනේ. ඉනිසා සුළු මොහොතක් ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි තනින් වැටිමින් උන්වහන්සේ දිහා බලාගෙනම අපි මේක මොහොතක් කරගනිමු. අපි උන්වහන්සේට කියමු, මගේ ගතේ, මගේ හිතේ තුවාලයන් තිබෙනවා ස්වාමිනි, වහන්සේ සියල්ලක්ම සුවපත් කරන්න. මගේ හිතේ තුවාලයන් වලින්, මගේ සිතින්, වචනෙන්, ක්‍රියාවෙන්, අතපසුවීමෙන් වෙන තුවාලයන් වලින් මගේ බිරිඳව, මගේ ස්වාම පුරුෂයාව, මගේ දරුවන්ව මම අසහනයට, වේදනාවට පත් කරලා ඇති. මගේ ගතේ, මගේ හිතේ, මම වචනෙන්, මම හිතා මතාම ඒ කරපු දේවල් වලින්, මම හිතන්නේ නැතිපු විදිහට මගේ වචන වලින් මගේ සහෝදරයව, සහෝදරියව, අම්මව, තාත්තව තුවාල කරපු අවස්ථාවක් නැති. ඉනිසා පියාණනි, ජීවමාන ස්වාමීනි, මගේ හිතේ, මගේ ගතේ වහන්සේ තුවාල හොඳ කරන්න. මට දැනින්ද ඒ සුවය ලැබමින් වහන්සේ මා ගාව ඉන්නවයි කියලා. ඒ මගේ තුවාල මම හොඳ කර ගනිමින් මගේ
sahodari ava, sahodari ava, mata suwaya laba dennata, mata shaktiya denna, balaya denna. Me gayana geethikave wacana oba mama aithi karaganimu. Swami nansiya danena mohotak. Unansiya gawa api innamai kiyanne api adulanthaya vivara wena mohotak. Sappasada Jeswamin wahanse gawa innamai kiyanne e danenne unansi dakina waraya paasama obata mata danenne obe mage pau obe mage duka oba mama kadapata gawata gihilla baahira penuma e lassana dakitti api lassana wenna usaha karaddi oba mama addakinawa mama lassanai mama hari sudui mama kalui mama thalelui e baahira penuma api kadapata gawata gihilla api dakinawa namuth obata mata athulaanthaya dakinna puluwan wanne Bemagi etulante eliete ini, etulante tualean eliete kanne puluang menne, me jiemano swami nuansi diri dana gahana waraya pasamai. Eka apit danenne, eka apit danenne, mama maha paukare, swami ni mama e khale etule, e putgale atte ke awastawa atte ke pariksha atte wetunu mohote, apit matak menne, apit hitata wada denne, api මේ ජීවමාන ස්වාමීන් වහන්සේ ගාව ළඟට එද්දී ඉනිසා ඔබ මගේ අතුලාන්තය දකින මොහොතක් මේ ස්වාමීන් වහන්සේ ගාව ඉදිරියේ දැන් අපි අපේ ගතේ හිතේ තුවාල උන්වහන්සේ ඉදිරියට ගෙමු සුව කරන්න ස්වාමීනි මගේ හිතේ ගතේ තුවාල මට මගේ සහෝදරයා සහෝදරිය වෙනුවෙන් සුවයක් වෙන්නට සේගේ ආශිර්වාදේ ලබා ගන්නට සූදානම් වෙමු. ඒ ආශිර්වාදයේ තුල අපේ හදේ අපේ ගතේ ඊතුවාලයන් උන්වහන්සේට බාර දීලා ඒ ආශිර්වාදේ ලබා ගනිමින් තව කෙනෙක්ට ආශිර්වාදයක් වන්නට තව කෙනෙක්ට සුවයක් වන්නට අපි මෙහි මොදේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ පොරොන්දු දෙමු. උන්වහන්සේට අපි යාක්ෂා කරමු.
Swarge pope unta deva vadal sek. Sena prabodhyak me adang viyatiya. Yaksha karamha. Jesus Christus Swamini. Vansege dukha prapti ha marane sihi vimalese. Me puduma kare prasad nidaniya. Apata daniya kala sek veda. Vansege galavime palapa sitar nitana dana karin. Vansege sri sharireta ha sri rudireta. Nisi gauruven vandana chara kirimata da. Vansege rajya samaya dakimata da. Apata varam dunamanav. Vahanse sadahatama vajivana seka. Rajakam karana seka. Namaskar.